The Davos. ආයිබෝන් සුබ දවසක් හිතවතුනි අපි සිකුරාදා දවසේ අද දවසේ මෙලෙසින් ආරම්භ කරන මොහොත චවික සුබ දවසක් ආයිබෝන් අපිට දැන් පසුගිය කාලේ පුරාවටම කියන ලැබුණේ දේශපාලනික කාරණා ඒ අද කියලා වෙනස් වන්නෙත් නැහැ අදත් එසේම දේශපාලනික කාරණා සමගින් තවත් බොහෝ තොරතුරු අපි අරමුණු කරලා තියෙනවා අද දවසට ඔබ දන්නවා අද දවසේ වැඩසටහනේ මොකක්ද හැඩය කියලා ඒ හැඩය තුළ ඔබට බොහෝ දේවල් දැන කියා ගන්නට පුළුවන් හිනහව පමණක් නොවේ ඔළුවටත් යමක් රැගෙන අපි අදත් ආවා ආරාධනා කර රැඳෙන්න කියලා උදෑසන 8 දක්වා ඔචන්දරම සඳහන් කළ විදිහට අපේ රටේ විතරක් නෙමෙයි විදේශීය රටවල දේශපාලනයේ බොහොම උණුසුම් මේ දවස්වල ඉතින් මේ සියලු තොරතුරු සැකවින් ඔබ වෙත ගෙනෙන්නට අපි අද දවසේදීත් සූදානම්ින් සිටිනවා ඉතින් මේ සියල්ලටම කලින් අදත් මුලින්ම අවධානය දවසේ පුවත් පෙළ ගැස්ම වෙතයි ඉදිරි මාස 3 සඳහා වන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට කේරළ ගංජා කිලෝ 153ක් සමග සැකකරුවෙකු කිල්මුච්චියේදී අත්අඩංගුවට වර්ෂාවෙන් වගා හානි වූ කැකිරාවේ මිරිස් ගොවියෝ අදෙන්ඩ කෙනෙක් නැහැ ගන්න කෙනෙක් නැහැ දෙපාර්තමේන්තුවට දෙන්න තරම් හොඳ මිරිස් මේ ගොවියන්ට කඩා ගන්න විදිහක් නැහැ වැස්සෙන් හානි වෙලා සුදු වෙනවා සේරම අමරිකානු ආරක්ෂක ලේකම්වරයා හදිසියෙම ඉල්ලා අස්වීමේ තීරණයක කොදවන්ට එරෙහි දෙවෙනි 2020 තරගෙන් බංගලාදේශයට ලකුණු 36ක ජයක් and he will lead Bangladesh to an important victory नवराज्य कैबिनेट अमात्यवरुन विसी नवदने को दिवरुम दीम ईए सिदु केरुना ए अधिकारु जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुमांगे इतरी दी අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙත පැමිණීමෙන් අනතුරුව නවරජී කැබිනට් අමාත්‍යවරුන් දිවුරුම් ටීමේ කටයුතු ආරම්භ වුණා. ඒ අනුව කරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ තීරුම් දුන්නා. ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය හිමිවති වූ රනිල් වික්‍රමසිංහ ගරු අග්‍රාමාත්‍යවරයාට ඊට අමතරව මෙවර නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යවුන කටයුතු අමාත්‍ය ධුර ඊයේ හිමි වුණා. ජෝන් අමරතුංග මහතා කලින් හැබවෝ සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ධුරයට අමතරව වනජීවි අමාත්‍ය ධුරයද ඔහුට හිමි වුණා. මීට පෙර බුද්ධ ශාසන ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට මෙවර වයඹ සංවර්ධන අමාත්‍ය ධුරයද පිරිනැමුණා. මුදල් හා ජනමාධ්‍ය ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා එම ධුරයේම දිවුරුම් දුන්නා. ලක්ෂ්මන් කිරියල්ල මහතා මින් පෙරදරු රාජ්‍ය ව්‍යාපාර සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ධුරයට අමතරව කන්ද උඩුරට උරුමය පිළිබඳ අමාත්‍ය ධුරයද හිමි වුණා. නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍ය ධුරය දරු රාව් හකිම් මහතාට මෙවර ඊට අමතරව උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයද පිරිනැමුණා. තිලක් මාරපන මහතා යලිත් විදේශ කටයුතු ගරු අමාත්‍යවරයා ලෙසයි අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිරුම් දුන්නේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ගරු අමාත්‍යවරයා ලෙස මෙවරත් රාජිත සේනරත් මහතා දිවුරුම් දුන්නා. මිට පෙර මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කොට ඉල්ලා අසු රවි කරුණානායක මහතා දිවුරුම් දුන්නේ විදුලි බල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ගරු අමාත්‍යවරයා ලෙසයි. ස්වදේශ කටයුතු ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වජිරාභිවර්ධන මහතාට ඊට අමතරව අභ්‍යන්තර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ධුරයද හිමි වුණා. රිෂාඩ් බදියුදීන් මහතාට ඔහුදරු කර්මාන්ත හා වාණිජ කටයුතු ගරු අමාත්‍ය ධුරයට අමතරව සමුපකාර සංවර්ධන දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ධුරයද හිමි වුණා. මෙවරත් පාටලි චම්පික රණවක මහතා මහනගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නා. වැවිලි කර්මාන්ත ගරු අමාත්‍යවරයා ලෙස මෙවර දිරුම් දුන්නේ නවීන් දිසානායක මහතායි. මිට පෙර සමාජ සවිබල ගැන්වීමේ ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පී හැරිසන් මහතා ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන කෘෂිකර්ම වාරි මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ගරු අමාත්‍යවරයා ලෙස දිරුම් දුන්නා. මහමාර්ග හා මාර්ග සංවර්ධන ගරු අමාත්‍ය ධුරය දරූ කබිර් හෂිම් මහතාට මෙවර හිමි වුණේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍ය ධුරයයි.
කණ්ඩිතෙල් සම්පත් සංවර්ධන ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අර්ජුන රණතුංග මහතාට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ගරු අමාත්‍ය ධුරය මෙවර හිමි වී තිබෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මහතාට ඔහුතරු රාජ්‍ය පරිපාලන ගරු අමාත්‍ය ධුරයට අමතරව ආපදා කළමනාකරණ ගරු අමාත්‍ය ධුරයද පිරිනැමුණා. නමුත් ඔහු මීට පෙරදැරු නීතිය හා සාමය ගරු අමාත්‍ය ධුරය ඔහුගෙන් ඉවත් කර තිබෙනවා. ගයන්ත කරුණාතිලක මහතාට ඔහු මීට පෙරදැරු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ධුරයම ලබා දීමට කටයුතු කර තිබුණා. සජිත් ප්‍රේමදාස මහතාට මීට පෙරදැරු නිවාස ඉදිකිරීම අමාත්‍යංශයට අමතරව සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ධුරයද ලබා දී තිබෙනවා. පළණි දිගම්බර මහතාට ඔහු මීට පෙරදැරු කඳුරට නවගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ගරු අමාත්‍ය ධුරයම හිමි වුණා. කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය ධුරය දරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට ඊට අමතරව වියලි කලාප සංවර්ධන ගරු අමාත්‍ය ධුරයද ලබා දී තිබෙනවා. තලතා අතකෝරල මහත්මියට මීට පෙර ඇය දරු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ධුරයම හිමි වුණා. අකිල විරාජ් කාර්යවසම් මහතාටත් ඔහු මීට පෙර දරු අධ්‍යාපන ගරු අමාත්‍ය ධුරය හිමි වුණා. අබ්දුල් හලීම් මොහමඩ් හසින් මහතාද තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ගරු අමාත්‍යවරයා ලෙස මෙවරත් දිරුම් දුන්නා. දක්ෂින සංවර්ධන ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගර රත්නායක මහතාට මෙවර වරාය හා නාවික කටයුතු ගරු අමාත්‍ය ධුරයද පිරිනැමුණා. හරින් ප්‍රනාන්දු මහතාට ඔහු දරු විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා ගරු අමාත්‍ය ධුරයට අමතරව ගරු ක්‍රීඩා අමාත්‍ය ධුරයද හිමි වුණා. මීට පෙර ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා ගරු අමාත්‍ය ධුරය දරු බනෝ ගණේෂන් මහතාට සමාජ ප්‍රගති සහ Hindu ආගමික කටයුතු ගරු අමාත්‍ය ධුරයද එක් කර තිබෙනවා. සමාජ සුබ සාධන හා ප්‍රතිපත්ති කටයුතු ගරු අමාත්‍ය ධුරයේ දරු දයාගමගේ මහතාට මෙවර හිමි වුණේ කම්කරු වෘත්තීය සමිති සමදතා සහ සමාජ සවිබල ගැන්වීමේ ගරු අමාත්‍ය ධුරයයි. සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ කටයුතු ගරු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මලික් සමරවික්‍රම මහතාට ඊට අමතරව මෙවර විද්‍යා හා තාක්ෂණ පරිශන ගරු අමාත්‍ය ධුරයේද හිමි වුණා. මේ අතර යහපාලන රජයේ ගරු අමාත්‍ය ධුරයේ දරු කිහිප දෙනෙකුට ඊයේ කැබිනට් අමාත්‍ය ධුර හිමි වුණේ නැහැ. ඒ සරත් ෆොන්සේකා ඩී එම් ස්වාමිනාදන් රවීන්ද්‍ර සමරවික්‍රම යන මහතරුන්ටයි. කෙසේ වෙතත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ රවි කරුණානායක මහතාට මෙවර අමාත්‍ය ධුරයක් හිමි වුණා. ඊට අමතරව පසුගියදා නිදහස් පක්ෂයෙන් රජයට එක් වූ පියසේන ගමගේ AHM ෆෞසි විජිත විජේමුනි සොයිසා ලක්ෂ්මන් සෙනවිරත්න ඉන්දික බණ්ඩාරනායක මනුෂ්‍ය නායකකාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කැබිනට් ගරු අමාත්‍ය ධුර හිමි නොවීම විශේෂත්වයක්. ඊයේ පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිරිම් දුන් ගරු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඉන් පිටතර පැමිණ මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඔවුන් දක්වූ අදහස් වෙතයි අපි අද දවසේ දැන් අවධානය යොමු කරන්නේ. ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන අපි ආරම්භ කළා තිබුණේ. ඒ වැඩසටහන කඩිනමින් ඉදිරියට ගෙන යාමට ඒ වගකීම නැවත වතාවක් මා වෙත ලැබීම ගැන මම සතුටු වෙනවා. ඇමති මණ්ඩලයේ පත්කිරීම පිළිබඳව අගමැතිතුමයි ජනාධිපතිතුමයි තමයි සාකච්ඡා කළ කරන්නේ. අපි ඉතින් මෙතෙන්ට ආවම මොකද්ද ඇමතිකම කියලා දකින්නවා මිසක් කලින් විමසීම් කරන්න එහෙම යන්නේ නැහැ. අතුරු සම්මත ගිනුමක් සම්මත වුණා. ඊන් පසුව මුළු අවුරුද්දටම අවශ්‍ය වූ අයවැය මාර්තු මාසෙට වෙන්න කලින් සම්මත කරගන්න අදහස් කරනවා. අද දිවුරුම් දුන්නා විතරයි. වෙන කිසිම දෙයක් සාකච්ඡා කරේ නැහැ. ජනාධිපතිතුමා මේ ගමන යන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන් යන්න පුළුවන්. ජනාධිපතිතුමා කීප දෙනෙක්ට අමාත්‍යාංශ දීලා නැහැ. මේ සම්බන්ධව ඔබතුමාලා ස්ථාවරයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතිනවා. මම විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් යථා කාලෙදී වෙනස්කම් කීපයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා සමහර කට්ටිය වැඩිපුර අමාත්‍යාංශ දීලා තියෙනවා. මේ කට්ටිය එනකන් ඊට පස්සේ දෙන්න මට හතරක් තියෙනවා. එකෙන් එකක් දෙන්න ඕනේ. එකක් හරි දෙකක් හරි කාලෙ දෙන්න. එතකොට රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු කවදද දියුරුම් දෙන්නේ? මම හිතන්නේ මේ දවස් කිහිපේ උත්සව සහ නොයෙකුත් දේවල් ජනාධිපතිවරයාට තියෙනවා කියලා කිව්වා. මම විශ්වාස කරනවා ඒකත් අද නැත්නම් හෙට වෙයි සිදුවේ. අඩු ගානේ හෙටවත් සිදුවේ. දැන් ජනාධිපති අනුරාධපුර ජනතාව දුගී භවෙන් නිදහස් කර ගැනීමේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ලබන වසරේදී නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊ අනුරාධපුරයේදී ප්‍රකාශ කළා. ඒ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරුමැද පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමට සහභාගී වෙමින් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ උතුරු මැද පළාත් මෙහෙයුම් කමිටුව ඊයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී.
රටවෙනුවෙන් කරන සේවයක් වගේම තමන්ටත් එහි ප්‍රතිලාභය ඉතා පැහැදිලිව ලැබෙන ව්‍යාපාරයක් ග්‍රාම ශක්ති ව්‍යාපාරය කියලා කියන්නේ. ව්‍යවසායකින් විදිහට මේට එක් වෙනම ධෛර්යය සහ ආත්ම ශක්තිය තිබෙන අයට තමයි මෙහි ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම තිබෙන්නේ. අපි ජනවාරි මාසයේ මේ වැඩසටහන තවත් අලුත් මුහුණුවරකින් තවත් ශක්තිමත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි 23 සහ 30 සතිය වඩාත් මේ ගැන උනන්දුවක් ඇති කරලා මේ සඳහා ජනතාවගේ වැඩි පෙළ ගැස්වීම රජයක් විදියට ගන්නා වූ වැඩසටහන වඩා ශක්තිමත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. අනතුරුව අතිගරු ජනාධිපතිතුමා අනුරාධපුර පළුගස්වැව ආසිරිගම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එෙහිදී ආසිරිගම ඉසිපතනාරාම විහාරස්ථානයේදී ග්‍රාම ශක්තිය නියෝජිතින් සහ ප්‍රදේශයේ ජනතාව සමග හමුවකටද එතුමන් එක් වුණා. මෙවර නත්තල් වෙනුවෙන් කොළඹ මහනගර සභා භූමියේ සහ ඒ අවට නත්තල් සැරසිලි ආලෝකමත් කිරීම ඊයේ ගරුව ග්‍රාමාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ අවස්ථාවට කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. කොළඹ මහනගර සභාව සංවිධානය කර තිබූ නත්තල් සැරසිලි ආලෝකමත් කිරීම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා. මේ අවස්ථාවට කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මිය ගරු මැති ඇමතිවරුන් විදි ස්ථානාපතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව නත්තල් බැතිගේ සම්දර්ශනයක්ද පැවැත්වුණා. ඉදිරි මාස 3 සඳහා රජයේ වියදම් පියවා ගැනීමේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අනතුරුවයි. මුදල් හා ජනමාධ්‍ය ගරු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඊයේ දහවල් මුදල් අමාත්‍යංශයට පැමිණි මංගල සමරවීර මහතාට උණුසුම් පිළිගැනීමක් හිමි වුණා. සියමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කළ ගරු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මේ කෙටි කාලය තුලදී ආර්ථිකය විශාල පසුබෑම් රාශියකට මුහුණ පාලා තියෙනවා. 2015 දී ආරම්භ කරපු ගමන යලිවතාවක් එදාටත් වඩා වේගවත්ව අර්ථවත්ව ආරම්භ කරලා එහි ප්‍රතිඵල ජනතාවට ඉතාමත්ම කෙටි කාලයක් තුලදී ලබා දීමයි අපේ අරමුණ. 2019 අයවැය ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා අපි ඒ අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා. ඒ පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරනවා. ඉන්පසුව ජනවාරි මාසයේදී 2019 සම්පූර්ණ අයවැය ගේන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ බිල සූත්‍රය නිසා මහින්ද රාජපක්ෂ මහතාත් මේ බිල සූත්‍රයේ ප්‍රයෝජනයට අරගෙන මේ වෙනකොට පහත යමින් තියෙන ඉන්ධන බිල ප්‍රයෝජනයට අරගෙන යම් යම් සහන දුන්නා. අපි හෙට වෙනකොට මේ සම්බන්ධයෙන් අලුත් තත්ත්වයක් සැලකිල්ලට අරගෙන තවත් ප්‍රකාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මුතුම ඉන්ධන බිල අඩු වෙනවද? අඩු වෙයිද වැඩි වෙයිද කියලා බලන්නේ බිල සූත්‍රය හරහා. ඒක දිගටම ක්‍රියාත්මක වෙනවද මුතුම? අනිවාර්යයෙන්ම. මොකද ඒක තමයි රටට අවශ්‍ය. මේ ක්‍රමයේ යටතේ ඉදිරියේදී ජනතාවට සහන රාශියක් ලැබෙන බවට මට කියන්න පුළුවන්. අද දවසේ මේ සූදානම් අද දවසේ ප්‍රධාන පුවත්පත් වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන චන්දන. ඔව් ශවිකා, පුවත්පත් බොහොමයකම මං හිතන්නේ තියෙන දේශපාලනික කාරණා. අපි ආරම්භයේදීම කිව්වා පහුගිය දවස්වලත් එහෙමයි. අද එය අලුත් වන්නේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම සහ ඒ වගතුග ගැන කියන්නට මුලින්ම තෝරගන්නවා ලංකාදීප පුවත්පත. අද ලංකාදීප පුවත්පත තමන්ගේ ප්‍රධාන පුවත බවට පත් කරගන්නේ මේ කාරණාව තමයි. නව ඇමතිවරු 29ක් දියුරුම් දෙති. මෙන්න ප්‍රධාන සිරස්තලයේ ලංකාදීපේ වාර්තා කරනවා අජන්ත කුමාර අගලකඩ. නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ දියුරුම් දුන්නා කියන කාරණාව තමයි මේ මුල් පුවත බවට පත් කරමින් වාර්තා කරන ලංකාදීපේ පුවතයි අපි බලන්න අවශ්‍ය වෙන්නේ. මේ දකින්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන පුවත. කමක් නෑ, මින් පසුව ලංකාදීපේ වාර්තා කරන විදිහ බලමු. ලංකාදීපේ වාර්තා කරන්නේ නව ඇමතිවරු 29ක්
තීවරුම් දෙති කියලා මෙන්න ඔබ දකින්නවා දැන් ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ එසේ වද්දි නව ඇමති මණ්ඩලය පිළිබඳව දිගින් දිගටම සඳහන් වෙදී ඔබට පේනවා ඇති ප්‍රධාන සිරස්තලය සමගින් ඡායාරූප වාර්තා සමගින් වාර්තා කරනවා ජනපති ලැයිස්තුවේ නම් කපයි කියලා ඒ තමයි අමාත්‍ය දුහුර හිමි නොවුණු මන්ත්‍රීවරුන්ගේ නම් සරත් ෆොන්සේක මහත්මයා පියසේන ගමගේ එච්.එම්. ෆෞසි විශේෂම මෙහි වැඩි පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රජයේ පාර්ශවයට සහයෝගය දක්වන්නට එක්පුණු පිරිස බව තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ මේ තමයි ඔබ දකින්නේ ප්‍රධාන සිරස්සලේ සහ ඒ සියලුම කාරණා ලංකාදීපේ වැඩි ඉඩක් ඒ සඳහා වෙන් කරද්දී අද ප්‍රධාන පුවත බවට පත් කරගන්නේ ඊයේ දවසෙත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන්නට යෙදුණු පෙළපාලියක් නොවේසේ නම් පා ගමන අතරතුර සිදුවුණු මේ කඳුළු ගෑස් ප්‍රහාරය ඒ තමයි අද ප්‍රධාන පුවත බවට නැත්නම් ඡායාරූප වාර්තාව බවට පත් කරගන්නේ ලංකාදීපේ අපි බලමු මේ වාර්තා කරන්න කෙසේද ලහිරු හර්ෂණ මේ ඡායාරූප වාර්තාව මනවින් හසු කරගෙන තිනවා තමන්ගේ කාචයට අන්තරේ පාගමනට කඳුළු ගෑස් ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්තු විරෝධතා පාගමනක් පොලිසිය කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාර එල්ල කර ඊයේ සවස විසිරුවා හැරියේ කියලා අපට පේනවා ඇති විශේෂයෙන්ම ජලයේ වැදීමෙන් ස්වාමීන් වහන්සේලා ඇතුළු බොහෝ පිරිසක් හිස් ලූලු අත දිව්‍යන ආකාරයක් මේ ඡායාරූපයේ මනවින් ඔබට පේනවා ඒ ප්‍රධාන ඡායාරූප වාර්තාවෙන් පසු ලංකාදීපේ තවානු සිරස්වල කිහිපයක් එක ගොන්නට සටහන් කරලා තිබෙනවා මුල් පිටුවේ ඒ මම සඳහන් කරන්නම් මෙන්න මෙසේ විශේෂයෙන්ම මේ අතුරු සම්මත ගිනුම පිළිබඳව තෙහිදී වැඩිඩක් වෙන් කරනවා මාස 4ක රජයේ වියදමට බිලියන 1765ක් අතුරු සම්මත ගිනුම අද මැති සභේ කියලායි සඳහන් කරන්නේ මැති සභේට එන්නේ අපි හැදූ අතුරු සම්මත ගිනුම මෙහෙම කියන්නේ බඳුල ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සහාය දීමේ ගැටලුවක් නැහැ කියලා තෙතුමා සඳහන් කරනවා වසරේ අවසන් මැති සභා රැස්වීම අද ඔබ දන්නවා තමයි කරු ජයසූරිය ගරු කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් මැති සභේ මේ වසරේ අවසන් දිනය වශයෙන් රැස් වෙන්නේ ඒ වගේම ඔබට පේනවා තෙල් මිල අද පහළට ප්‍රශ්නාර්ථයක් ඊයේ අභිනවයෙන් වැඩභාරගත් මංගල සමරවීර විෂය බහර අමාත්‍යතුමන් සඳහන් කළා විශේෂම නැවතත් මිල සූත්‍රය ක්‍රියාත්මක කරනවා කියලා ජනතාවගේ යම් කිසි තිගැස්මක් ඇති වුණා මේ නැවතත් වැඩිවීමක්ද කියලා හැබැයි එහෙම නොවේ ලෝක තෙල් මිලයට සාපේක්ෂව අද තෙල් මිලයට පහළට යනවා දෝ කියන කාරණාව සඳහන් වෙනවා ඒ වගේම රාජිත සෙනරත්න ගරු මැතිතුමන්ගේ ප්‍රකාශයක් ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන්ට ඇමති පදවි ජනපති ඊතර ගොස් පැමිණි පසු ආදි තොරතුරු සමගින් ලංකාදීපයේ මුල් පිටුව ඔබ දකින විදිහට අද වෙන් වෙනවා ඔචන්දර මීලඟට පුටා ගන්නේ අද දිවයින පුවත්පත් දිවයින පුවත්පතත් උන්ගේ මුල් පිටුවේ සිරස්තල බොහොමයක්ම වෙන් කර තිබෙන්නේ මේ ඊයේ දිනේදී දියුරුම් දුන් කැබිනට් මණ්ඩලය පිළිබඳව තොරතුරු වාර්තා කරමින් ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා අජිත් අලහකෝන් සමග නකිත පෙරේරා මෙන්න මේ විදියට කැබිනට් ඇමති 29ක් දියුරුම් දෙති නීතිය හා සාමය ජනපති යටතට අගමැතිට ඇමති දුර 3ක් සඳහනෙන් පැන්න අයට නැහැ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු 29 දෙනෙක් ඊයේ දවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ කැබිනට් ඇමතිවරුන් ලෙස දියුරුම් දුන් පොත තමයි ජනපතිතුමන් සහ රනිල් වික්‍රමසිංහ මහතා දැක්වෙන ඡායාරූප වාර්තාවක් සමගින් අද දිවෙන පුවත්පත උන්ගේ ප්‍රධාන සිරස්තලය වාර්තා කර තිබෙන්නේ මීළඟට පුටා ගන්නවා තවත් සිරස්තලයක් මහින්ද ඇතුළු විපක්ෂ මන්ත්‍රීන් තවමත් එජ්ජා නිස සමගයි සඳහන මහලේකම් කතානායකට දන්වයි අරුණ බෝගහවත්ත තමයි වාර්තා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලැබ 2015 වසරේ අගෝස්තු 17 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන තේරීපත් වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව එම සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා කියලා තමයි දිවෙන පුවත්පත අද ඔවුන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්නේ එතෙකම පුටා ගන්නවා සමන් ගමගේ වාර්තා කරන තවත් සිරස්තලයක් දිවයින පුවත්පතට ජනපති ඇමති මණ්ඩල සමූහ ඡායාරූපයක් නැහැ එක්සත් ජාතික පෙරමුණේ නව කැබිනට් මණ්ඩලය ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ දියුරුම් දෙමින් අනතුරුව නව ඇමතිවරුන් සමග සමූහ ඡායාරූපයකට පෙනී නොසිටි ජනාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ ඒත් එක්කම පුටා ගන්නවා ශාම් නුවන් ගණේවත්ත දිවයිනට වාර්තා කරන සිරස්තලයක් තෙල් මිල අද බහින ලකුණු මිල සූත්‍රය යලිත් පෙර පරිදි තෙල් මිල සූත්‍රය යලි පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි කියලා තමයි
එම සිරස්තලයෙන් වාර්තා කරන්නේ. එතෙකම උපුටා ගන්නවා දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වන ඡායාරූප වාර්තාවක් තවත් අග්නිදිග සරස විසිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර කියලා තමයි වාර්තා කරන්නේ. රජරට සහ අග්නිදිග සරස විසිසු ක්‍රියාකාරීන්ට ලබා දී ඇති අසාධාරණ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම වහාම හකුලා ගන්නා ලෙසත් අධ්‍යාපනයේ විකිනීම සහ ශිෂ්‍ය මර්ධනය වහා නවත්වන ලෙසටත් බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ පැවැත්වූ පාගමනට පොලිසිය ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසු මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ පසු පිරිස දිවගිය ආකාරය දක්වන ඡායාරූප වාර්තාවක් තමයි දිවින පුවත්පතේ මුල් පිටුවට එක් කර තිබෙන්නේ. තවත් එක් සිරස්තලයක් උපුටා ගන්නවා සුජීව තත්සර විසින් දිවිනට වාර්තා කරන සිරස්තලයක් ගොඩකවිල පහර දීමකට රංජිත් සොයිසා රිමාන්ඩ්. ගොඩකවිල නගරයේදී පුද්ගලයෙකුට කළ පහර දීමක් සම්බන්ධයෙන් ඊයේ අතනඟුටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු හතර දෙනෙකු ලබන මස පළමුවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත කියලා තමයි දිවයින පුවත්පතුන්ගේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරන්නේ. ඒ සමගින් අපි සූදානම් වෙනවා කෙටි විරාමයකට යමු අන්නට. අද දවසින් අපි සෝදානම් තවත් පුවත් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නට. ඔව්, විශේෂයෙන්ම අපි මුලින්ම සඳහන් කළා චවිකයි තමයි අභිනවෙන් ගරු කැබිනට් අමාත්‍යවරුන් 29 දෙනෙක් ඒ ජනාධිපතිතුමන් ඉදිරියේ දිරුම් දුන්නා. ඉන්පසුව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී වැඩබහර ගත්තා. මේ ඒ ගැන තොරතුරු. නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ සිය අමාත්‍යාංශයේදී වැඩබහර ගත්තා. වැඩබහර ගැනීමෙන් අනතුරුව ගරු අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඉතාමත්ම අභිමාණයෙන් අද දවසේ වැඩ බාරගත්තෙත් ලොව දිනු වැඩකාරයෙකුට වැඩක් කරලා. අපි උදේ 8:00 සිට සවස 4:00 වෙනකන් නෙවෙයි හැමෝම ලෑස්ති වෙන්න නිදි මරලා පැය 24ම වැඩ කරනවා. අපේ අමාත්‍යංශයේ ෂිෆ්ට් ක්‍රමයට වැඩ කරනවා. හරි, නොනිදන අමාත්‍යංශයක් බවට පත් කරනවා. තව මම හිතන්නේ මාස 10ක් විතර කාලයක් තමයි තියෙන්නේ ජනාධිපතිවරණයකට පෙර. හැබැයි ඉතින් මාස 10ක කාලෙක හැමෝම ලෑස්ති වෙන්න අවුරුදු 10ක වැඩ කරා. දැන් මේ අපිට ඉන්නවා අපේ ෂොට්සන් එක, අපේ ආනල්ඩ් ඉන්නවා ලංකාවේ නමින් ලූෂන් නැන්ටන් පුෂ්පරාජ්. එනිසා අද දවසේ එතුමාගේ කායවර්ධන ක්‍රීඩා වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කරන්න රජයේ අරමුදල් වලින් නෙවෙයි මගේ හිතවත් ඒ පුද්ගලික දහනපතියාගේ සහයෝගය තුල රුපියල් ලක්ෂ 10ක් අද එතුමට අපි පරිත්‍යාග කරනවා. උතුමන්ලාට ඇස් දෙකට පේන, හදවතට දැනෙන, කන්වලට ඇහෙන ඉතාමත්ම ශක්තිමත් සංවර්ධන රටාවක් ඔබලාට පෙනෙයි ඉදිරි කාලයේදී. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික අඬුවක් පිහිටුවීමේ උත්සාහයක යෙදෙන බවට එක්සත් ජනතා නිදහස් සඳහනේ ගරු මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කරනවා. ඔවුන් මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා අඳුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හෝ ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමග සුළු පක්ෂ කිහිපයක් හෝ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් එකතු වීමෙන් පමණයි ජාතික අඬුවක් නිර්මාණය කළ හැකිවන්නේ කියලා දැනගන්න තිබෙනවා. ඉදිරි දිනයකදී පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් සමග ජාතික අඬුවක් පිහිටවනවා කියන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න එක්සත් ජාතික පක්ෂ සැරසෙනවා කියලා. සම්බන්ධන් මහත්මයා කියනවා මම තවමත් විපක්ෂ නායක. කොහොමද එතුමා ඒක කියන්නේ? එක්සත් ජාතික පක්ෂයට උදව් කරන ගමන් අපි අහනවා රෙද්දක් ඇඳගෙනද කියලා සම්බන්ධන් විපක්ෂ නායකම ඉල්ල. ඒ වගේම තමයි දැන් මේ අය දඟලනවා සමාජිකත්වයේ පිළිබඳ. අපි 2015 පාර්ලිමේන්තුවට ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඒ වගේම එදා ඉඳලා අද දක්වා මේ තියෙනවා අපේ පඩිපත රුපියල් 3000 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජික මුදල. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියට අපිට සමාජිකත්වයේ තාම ලබලා දීලා නැහැ. හැබැයි ආයුධුම් පත්‍ර අපි බාර දුන්නා. දැන් හෙට අනිද්ද වෙනකොට මේ සියලු පක්ෂවල ඉන්න ගෙම්බ මහ ලකුණෙන් තරඟ කරලා ඒ ජනතාවට කොකා පෙන්නපු අය අලුත් පක්ෂයක් නිර්මාණය කරගන්න. ඒගොල්ලෝගේ ඒ පක්ෂයේ ලකුණ හැටියට මේගොල්ලෝ ගෙම්බ ලකුණ තමයි යොදා ගන්න උත්සාහ ගන්නෙ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙන අයටත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න උදවියටත් කියන්නේ සැප
සැපයි සනීපයි සතුටයි මේ සියල්ලම බලා ගන්න පුළුවන් එන මැතිවරණයේදී අපි ලබා දෙන ප්‍රතිඵලය නව රජය සමග එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින්ට ඇමති ධුර ලබා දීම අතිගරු ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළ බව ගරු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ සිය අමාත්‍යංශයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුවයි. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා වැවිලි කර්මාන්ත ගරු අමාත්‍ය ධුරේ ඊයේ වැඩබහර ගත්තා. ඒ සෙත් සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී විශේෂයෙන්ම මෙම අමාත්‍යංශයේ මම නැති වෙලාවේ හැබවූ එස්.ඒ. චන්ද්‍රසේන මැතිතුමාට මේ දැන් දුරකථනයෙන් සාකච්ඡා කරා. මම එතුමාට මාගේ ස්තුතිය ප්‍රකාශ කරා. මේ කාලය තුල කිසිම දේශපාලන පරිගැනීමකට එතුමා නායකත්වය දුන්නේ නැහැ. දූෂණයෙන් තොරව ඉතාමත් ඍජු ලෙස පරිපාලනය කිරීමට මා බලාපොරොත්තු වෙනවා. මේ අපේ විජිතමුනි සොයසයි පියසේන ගමගේ මැතිතුමත් ඉන්නවා එතන. ෆෞසිය මැතිතුමා ඉන්නවා. ඒ කට්ටියත් අපේ ලයිස්තුවේ මේ ලයිස්තුවේ හිටියා. ඉතින් ඒ කට්ටියට ජනාධිපතිතුමා දෙන්න බෑ කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එතුමා මෙතර සෞඛ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ වැඩමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ගරු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද නව කැබිනට් මණ්ඩලය පිළිබඳව අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආපු පිරිසට මෙතිකන් ලබා දෙනවද? ඒක දෙවෙනි වටේ. ඔවුන්ට ලබා දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා කියනවා. ඒත් නම් ඔවුන් ජනාධිපතිතුමා දැන් කියනවා මේ විදියට. එතකොට ජනාධිපතිවරයා විසින් නීති හා සාමය අමාත්‍යංශය නෑ ඒක තාවකාලික ඒක එතුමා කිව්ව සති ගණනාවක් එතුමාගේ පරීක්ෂණ ඉවර වෙනකොටත් තව 52ක් තිබෙනවා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳව එකල එතුමා බාර දෙනවා නෑ ඒගොල්ලන්ට නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා අපි ඒක ඉවත් කරගත්තට පස්සෙ තමයි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පොදුජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය ලබා නොගත් බව එම සන්ධානයේම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ප්‍රකාශ කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එතුමාට එක මං කතා කරලත් නැහැ වචනයක්වත්. එතුමාගේ යම්කිසි බලාපොරොත්තු තියලා ඇති කැබිනට් ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට සම්බන්ධ වෙන්න. ඉතින් එවැනි දේවල් කරගන්න බැරි වුණාම සමහරුන්ට මානසිකව විවුරු වෙනවා. ඉතින් මේ මානසිකව විවුරු වෙලා තමයි ඔයනි ප්‍රකාශයක් කරලා තියෙන්නේ. අද අපි 101ක තිබ්බ එකේ 97 වුණායි. තව එක්කෙනෙක් දෙන්නෙක් යනවාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ අවස්ථාවේදී ඔබතුමාගේ දේශපාලන පක්ෂය මොකක්ද? පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය. ඔබතුමාලා යම් කිසි පක්ෂයක සමාජගතව මම කොහෙවත් ගියේ නැහැ. දැක්කා මං ගියා කොහොමද? ඔබ මේ උත්තරය දෙන ඔබතුමා මේකේම සමාජගතව. ඒ සමාජගතයෙන් නෙමෙයි. මොකක්ද කියන්නේ? ඔය කොහෙද විජේරාම මහතේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිල නිවාසේ. එදා අපි සාකච්ඡාවක් තිලා එදා එතුම මට ලිවිල්ලක් පාර දුන්නා මෙන්න මේක ගිහිල්ලා මේක සකස් කරන්නයි කියලා. ඒ සමාජගතවේ ගත්ත කීප දෙනෙක් හිටියා. ඒගොල්ලොත් එක්ක සමූහ ෆොටෝ ෆොටෝ එක තමයි ඔය තියෙන්නේ. කිවදේ සමාජගතව ගත්තා ඔබතුමා ගත්තේ නැහැ. මම ගත්තේ නැහැ. මුළු මාධ්‍ය ඔක්කොම රටේ බොරු කරලා කියනද? නෑ නෑ නෑ. මාධ්‍ය කරේ වාර්තා කිරීම. මේ විවස්ථාවෙන් සමාජිකත්වයේ නිරපුනේ නැත්තම් කවුරු හරි මේ විවස්ථාවේ කියන විධිවිධාන වලට අනුව යාළුවගේ සමාජිකත්වය අවශ්‍ය වෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිතුමාගේ නිල ටුවිට දිනුනේ. ප්‍රයිම් මිනිස්ටර් මහින්ද රාජපක්ෂ ඩුරේ ජොයින්ට් ශ්‍රී ලංකා පොල්චන් පෙරමුණ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනය පරීක්ෂණයක් තියන්න විනය කමිටුවක් පත් කරලත් නැහැ. සන්ධානයේ මහලේ කමිටුමා කතානායකට දැනුම් දෙනවා. අපේ සන්ධානය වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට දෙන්නේ. විරාමෙන් පසු අපි නැවතත් මුණ ගැසෙනවා. ඔව්. රුපියල් මිලියන 23කට අසන වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 153ක් කිලිනොච්චිය ප්‍රදේශයේ නිවසකට රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. මේ අතර මත්ද්‍රව්‍ය මිශ්‍ර ටොෆි සහ චොක්ලට් තුගයක් අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමටත් ඕමන්තේ පොලිසිය සමත්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය මිශ්‍ර ටොෆි සහ චොක්ලට් තොගයක් අලෙවි කිරීම සඳහා ඊපස්සුරේ පුද්ගලයෙකු බවුනියාවේ සිට ඕමන්ත ප්‍රදේශයට කුඩා ලොරි රථයකින් ගමන් කරමින් සිටියා. ඕමන්ත ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසකට මෙම මත්ද්‍රව්‍ය මිශ්‍ර ටොෆි සහ චොක්ලට් තොගය සුවා ගැනීමට හැකි වුණා. ඕමන්තේ පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය මිශ්‍ර චොක්ලට් පෙට්ටි 32ක් සහ ටොෆි පෙට්ටි 100ක් කුඩා ලොරි රථයේ තිබී පොලිස් බහරයට ගත් බවයි. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලොරි රථයේ රියදුරු වරකාපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සැකකරු අද දින පවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පැකිරාව ප්‍රදේශයේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ බීජ මිරිස් වගාවන් රැසක් පැවති වර්ෂාවත් සමග විනාශයට පත්ව තිබෙනවා. ගොවින් පවසන්නේ වර්ෂාව හේතුවෙන් අවපැහැ ගැන්වූ බීජ මිරිස් මිලදී ගැනීම පෞද්ගලික විලඳුන් මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ද ප්‍රතික්ෂේප කරන බවයි. කැකිරාවේ කහල්ල පරවහගම සහ මිල්ලකුඩ යන ගම්මානවල ප්‍රධානතම ජීවනෝපාය බවට පත්ව තිබෙන්නේ බීජ මිරිස් වකවයි. පසුගිය දින කිහිපය තුළ මෙම ප්‍රදේශවලට ඇදහැළුණු දැඩි වර්ෂාවත් සමග බීජ මිරිස් වකව විනාශයට පත්ව තිබෙනවා. වැසි ජලයට හසුවීම නිසා මිරිස් කරල් කුණුවීම හා අවපැහැ ගැන්වීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. ගොවින් පවසන්නේ බීජ මිරිස් කිලෝවක මිල රුපියල් 800ත් 1000ත් අතර පවතින බවයි. දැන් දෙපාර්තමේන්තුවෙන් දැන් එන්නෙත් නැහැ බලන්නෙත් නැහැ ඒක බලලා වැඩකුත් නැහැ කියනවා. අපි දැන් ගොවියෝ සම්පූර්ණ අනාථ වෙලා ඉන්නේ. ඉදිලා වැටිලා ගස්පල්ලේ සේරම කුණු වෙලා යනවා දැන්. ඇයි කඩා ගන්න විදියක් තිබ්බේ නැහැ. මිරිස් වේලන්න කිව්වා, ඉදවන්න කිව්වා. නැත්තම් මුලින් අපි අම්මේ සරි දෙනවනේ. ඉතින් දැන් බොහෝම දුෂ්කරතාවයකට පත් වෙලා ඉන්නේ ගොවියෝ. එහෙත් වැසි ජලයෙන් අවපැහැ ගැන්වූ බීජ මිරිස් මෙම මිල ගණන් වලට අලෙවි කිරීමට නොහැකි බවද ගොවින් පවසනවා. බලධාරීන්ගෙන් මෙම ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ වැසි ජලයෙන් විනාශයට පත්ව ඇති තම වගාවන් යලි නකා සිටුවීමට කිසියම් හෝ සහනයක් ලබා දෙන ලෙසයි. මිරිස් හොඳට බීජ තියෙනකොට පොරකකා මිරිස් ගන්න එනවා. දැන් මිනිස් ගොයිය ආනාතුනම් පස්සේ කවුරුත් අපි ගැන බලන්නේ නැහැ ගොයිය ගැන. ශිෂ්‍ය මර්ධනයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර තිබූ පාගමනක් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසිරුව හැරීමට පොලිසිය ඊයේ කටයුතු කළා. ඒ උද්ඝෝෂකයින් කොළඹ කොටුව ලෝටස් පාරේ තිබූ මාර්ග බාධක ඉවත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට යාමට උත්සාහ දැරූ අවස්ථාවේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා. විරෝධතා කරුවන් ඊයේ පසුරු 4ට පමණ මරදාන එල්ෆින්ස්ටන් රගහල අසලට රැස්වී විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවා. සිසු පාගමන ටෙක්නිකල් හන්දියේ පිටකොටුව ඕල්කට් මාවත කොටුව දුම්රිස්ථානයේ ඉදිරිපිටින් ලෝටස් පාර දක්වා ගමන් ගත්තා. රජරට සහ අග්නිදිග සරසවිවල ඇතැම් ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, වහා නතර කිරීම සහ සිසු මර්ධනයට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බවයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කළේ. කෙසේ වෙතත් ලෝටස් පාර අවහිර කරමින් පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර පොලිස් කැරලි මර්ධන කණ්ඩායම්, අතිරේක පොලිස් කණ්ඩායම් සහ පොලිස් ජල ප්‍රහාරක රථද ස්ථානගත කර තිබුණා. පොලිස් බාධක බිඳ දමමින් සිසුන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙසට ගමන් කිරීමට උත්සාහ දරනු ලැබුවා. ඒ සමග පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පිරිස විසිරුවා හැරීමට පියවර ගත්තා. විසරගිය සිසුන් නැවත රැස්වී මහපාරේ ඉඳගනිමින් විරෝධතාවයේ නිරත වුණා.
මෙන්න මේක තමයි සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අද මේ සමාජය එල්ල කරන මර්ධනය අධ්‍යාපන විශ්වවිද්‍යාලවල විකුණන්න පටන් ගත්ත එකට එරෙහිව විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදනය වෙන්න නොවන එකට රජරට අග්නිදි විශ්වවිද්‍යාලවල දහසක් ගැල් නිර්මාණලා මේ සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි රතවාහන තතබදයක් පැවති අතර කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් මහමග ගමන් කළ ජනතාවද දැඩි අසීරුතාවයකට පත් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ මට විතරද මේ නත්තල මේ තරම්ම දැනුනේ ඒ තරමටම නත්තලේ තියෙන ස්වභාවය හඳින් අපට දැනුණා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනාව සමගින් නත්තලත් එක්ක කතා කරන්න නත්තල ගැන කතා කරන්නට ප්‍රවීණ ගායන ශිල්පිනී චාන්දනී හෙට්ටිආරච්චි ඔබතුමිය බොහොම ආදරෙන් පිළිගන්නවා මීට කලිනුත් හම්බුණා ඒ වගේම වාදනයෙන් සහ ජීවිතයේ සහය ලබා දෙන චවින්ද හිමරත්න ආදරණීය සමියා ඔබත් අපි පිළිගන්නවා දෙන්නම මම ඊළඟට අහන්න කැමතියි සහ ස්තුතිවන්ත වෙන්න ඕන
අද පාන්දර දෙක හමාරට නිදාගෙන අද පාන්දර මේ වැඩසටහනට එන්න පුළුවන් උනේ කොහොමද? ඔව් ඇත්තටම මේ මේ අර මං හිතන්නේ මහන්සිලා ආවේ උනාට මට අර සාමාන්‍ය මම ගෙදර නැගිටිනවා පහට නැගිනවා පොලි එක්කන ඉස්කෝලේ දාන්න දැන් මේ ටිකේ නිවාඩුනේ ඒ උනට අර පුරුද්දට මට නැගිටුණා ඒ කියන්නේ ඒ පුරුද්ද නොතිබ්බනම් අද වැඩසටහන ඉන්න වෙන්නේ නැහැ හොඳයි අතරම අපි නත්තලත් එක්ක නත්තල පිළිබඳව කතා කරන්න මේ පහුගිය කාලේ වෙන් කරගනිද්දි අදත් එහෙමයි ඔබ තුමීට කොහොමද දැනෙන්නේ වසර 30කට වැඩි කාලයක් මේ ක්ෂේත්‍රෙ සිටිනවා නත්තල ගැන කොත්ෙකුත් කතා කරලා ඇති විවිධ වැඩසටහන් වලදී කතා කරලා ඇති මේ නත්තල වෙනස් කියලා අපි හැම නත්තලකදීම කියනවා හැබැයි මේ නත්තල වෙනස් වෙයිද වෙනස් කියන්නේ මෙහෙමයි ඉතින් අර අපි ගොඩක් කාලවට අපි හිත වලින් ඒ කියන්නේ අපේ තියෙන අර බැඳීම් එක එකිනෙක අතර තියෙන ආදරය සෙනෙහස ඒ ටික තමයි මං හිතන්නේ අලුත් වෙනවා ඒව හැම අවුරුද්දෙම ඒවා අලුත් වෙනවා ඉතින් මං හිතන්නේ ඒවා එන්නේ නැ දවස ගානේ අපි ඉගෙන ගන්නවා දේවල් ඉතින් හැම නත්තලකටම මම ප්‍රාර්ථනා කරන්නේ ඒ හැම කෙනෙක්ගේම හිතේ මොන හරි වෛරයක් තරහවක් ඊර්ෂාවක් ඒවයිනි දේවල් තියෙනවා නම් ඒව එහෙම් පිටින්ම නැති වෙලා ඉතින් අර සමහර ගොඩක් වෙලාවට අපිට කියන්නේ උදව් කරන්න ඕන කියන කට්ටියක් ඉන්නවා. ඉතින් මොකද ඒක තමයි ගොඩාක්ම වටින්නේ. ඉතින් අර නත්තලේ අපි ගොඩක් වෙලාවට එක අපි පවුලේ විතරක් නෙමෙයි අපේ පවුලේ ඇතුලේ තියෙන සාමය නෙමෙයි මං හිතන්නේ ඊටත් වඩා වටිනවා පොඩක් එළියට පාලියට බැලලා බදකලා අපි එළියේ කවුද ඉන්නේ කියන අපිට උදව් කරන්න පුළුවන් ඉන්න කොටසක් ඉන්නවා අන්න ඒගොල්ලත් එක්ක අපිට ඕක බෙදා ගන්න පුළුවන් නම් මම හිතනවා ගොඩාක් හොඳයි කියලා ඉතින් හැම අවුරුද්දෙම මම ප්‍රාර්ථනා කරනවා ඒ වගේ සාමයත් සතුට කියන දේ අපි හැම අවුරුද්දෙම ඉතින් ඒක නත්තලට විතරක් ඕනේ නැහැ එහෙම ඉතින් ඒක මුළු ජීවිතේ අපිට කරන්න පුළුවන් හැම මොහොතකම කරන්න පුළුවන් නම් ඒක ඉතින් අර නත්තලට අර විශේෂයි නමුත් අන්න ඒකයි එතනයි තියෙන්නේ ඉතින් දැන් මේ අතරම ඊට කලින් ගීත ගායනා කරද්දි චවික සහ ඉදිරි ගීත ගායනා කරද්දි පමණක් නෝ මේ අපි ඒ ගැන දන්නවා ඔබේ හඬ වියපත් වන්නේ නැත්තේ ඇයි මොකද්ද මේ බෙහෙත මගෙන් ගොඩක් දැන් ඊයේත් මම වෙඩින් එකකට ප්ලේ කරා ඇතර ඒගොල්ලන්ගේ වෙඩින් එකේ අපි අර අවුරුදු 9කට පස්සේ ඒ වෙඩින් එක තව දුවේගේ වෙඩින් එක ප්ලේ කරේ. ඉතින් ඒගොල්ලොත් මගෙන් අහනවා වාගේ කටහඬ එහෙම ඒ විදිහටම තියෙනවා. රූපේ ඒ විදිහටම තියෙන මොකද්ද රහස කියලා මගෙන් පොඩ්ඩක්වත් වොයිස් එක වෙනස් වෙලා නැහැ කියලා ඉතින්. එකක් මං හිතනවා මේක ගොඩක් ආශිර්වාදයක් අපිට දීලා තියෙන්නේ මේ දෙවියන්ගේ ආශිර්වාදයක්. දෙවියන්ගේ ආශිර්වාදයක්. ඉතින් අපි ඒක අයිති විදියට මම මගේ මට හැංගෙන දේ අයිති විදියට අපි ඒක පාවිච්චි කරන්න නරකයි. මේක gift එකක් ඇත්තටම කියනවා. වාසනාව හරි අවශ්‍යයි ඒකට. පිනත් හරිම අවශ්‍යයි. ඒ වගේම ගොඩක් වෙලාවට කැපවීම ඉතින් අනිත් එක මම ගොඩක් වෙලාට මගේ බෑන්ඩ් එකත් එක්ක ඉන්නේ මං. ඉතින් අපි ගොඩක් වෙලාට හැමතිස්සෙම වගේ ප්ලේ කරනවා. ඉතින් ගොඩක් හොටෙල්ස් වල ප්ලේ කරන්නේ, වෙඩින්ග්ස් වල ප්ලේ කරනවා. ඉතින් විවිධයි අපි කරන සංගීතය ගොඩක් විවිධයි. ඉතින් මං හිතන්නේ ඒක තමයි අර ගොඩක් වෙලාට ඒක පුහුණුවක් වගේ අපි දවස ගානේ. ඉතින් සුමානෙකුට කොහොම හරි දවස් දෙකක් තුනක්වත් ප්ලේ කරනවාමයි. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට අර වොයිස් එක ට්‍රේන් කරනවා වගේ අපි ඉතින් අර විවිධ ගීත ගායනා කරනවා. ඒකෙන් ඒ විදිහට ආරක්ෂා කරගන්නවා. ඉතින් ඒ වගේම සිං කරනවා වගේම ඉතින් විවිධ මොනවා කරත් අපි කරන දේ හරි ගමනක් යන්න ඕනේ. අන්න ඒක හරිම අවශ්‍යයි. අපි මේ සංගීත කණ්ඩායම ගැන කතා කරන්න ඕන සහ චමින්ද අතුළු පිරිස ගැන අපි ගැන කතා කරන්න තව ගීතයක් අහන්නත් උදාරම හැබැයි චමින්ද අපි කල්පනා කරනවා ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයක් ලබා ගන්නට කියලා. Thank you.
දකිමි කෙසේ අගහිඟ කම් නොමැති කාටද මේ ලොවේ කාටද මේ ලොවේ සඳ නැගෙන දිහාවේ මට හිමි නෑ වගේ තරු පිපිලා සිනාසේ මම දකිමි කෙසේ අගහිඟ කම් නොමැති කාටද මේ ලොවේ කාටද මේ ලොවේ නත්තල් දිනේ සහ ඊට පස්සේ අලුත් වසරක් ලබන්නට නියමිත මොහොත 25 සහ 31 ඔබට අතිවිශේෂ ඇතිනේ සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමල පමණක් නෙමෙයි ප්‍රවීණින් විදිහට ඔබට අනිවාර්යයෙන්ම සහ ඔබ නියෝජනය කරන කුලකයක් එක්ක වැඩ රාජකාරි බහුල මොනවද අලුතෙන් තියෙන්නේ ඇත්තටම මේ අවුරුද්ද පොඩ්ඩක් පොඩි වෙනස් වීම් ටිකක් තිබුණා අපිට නිකන් හැංගිගෙන ගියා නත්තල් අලුත් අවුරුද්දක් නෑ වගේ එහෙම මේක එකක් තිබුණා නමුත් මම හිතන්නේ දැන් හොඳ කාලයක් ඉස්සරහට එයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඉතින් අපිට අපි බොහොම ලස්සන පරිසරයක කලුතර අනන්තරා හොටෙල් කියලා එක ඒක ඉන්ටර්නැෂනල් චේන් එකක් ඉතින් වේලපහින් අපි මේ සයින් කරා එතන ඉතින් මම හිතන්නේ 24 වෙනිදා ඉඳලා ජනවාරි 1 වෙනකන් අපි එතන මේ සම්පූර්ණ සීසන් එකම එතන මුළු සීසන් එකම අපි එතන ඉතින් බෑන්ඩ් එක ඔක්කොම එතන ප්ලේ කරනවා ඉතින් ගොඩක් ඉතින් සතුටුයි පරිසරයයි ලස්සන හොටෙල් එකක් බොහොම සතුටින් ඉතින් ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට හොඳයි කොහොමද මේ මම හිතා හොඳ පණිවිඩයක් ඒ ගැන අවධානය යොමු ආයට සදැන් සංගීත කණ්ඩායමත් එක්ක මම හිතන්නේ කාර්ය බහුලයි ඔය අතරතුර දැන් ඔබගේ අලුත් ගීත නිර්මාණයක් නැවසනම් සංගීත කණ්ඩායම විදිහට අලුත් ගීත නිර්මාණයක් කරන්නට සූදානම්ක් තියෙනවද කොහොමද සූදානම්ද අලුත් තේමම කියලා අපි කරන්න අදහසක් නැහැ මොකද මගේ ගීත ලොක් ගොඩාක්මත් නැහැ මගේ සාමාන්‍ය ගීත ඔක්කොම ගත්තොත් ඔරිජිනල්ස් 50ක් වගේ තියෙන්නේ හැබැයි 50ම 250කට වඩා අතිශය ජනප්‍රියයි ජනප්‍රිය කියන්නේ මෙහෙමයි අර ඇත්තටම කියනවා නම් මම ගොඩක්ම ගීත මේ අර මම
මම හැටියට ගත්තොත් මම ජනප්‍රිය පස්සෙන් යන්න මම එච්චර කැමති පුද්ගලෙක් නෙමෙයි අත්තම කතාව නම් හැබැයි මම හොඳ නිර්මාණ කරන්න කැමති හොඳ නිර්මාණ කරන්න මම හරි කැමති ඒක කොහොමරි ඒ හොඳ නිර්මාණ ජනප්‍රිය වෙලා ඔව් අවසානයේ ඉතින් එතන මම රැඳිලා ඉන්න ඉතින් සමහරක් වෙලාවට කියනවා මේ ගීත මේ ගොඩක් අතර අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට මාස් මාකට් එකට යන්නේ නැහැ ඒකක් හරි නැහැ අන්න ඒකයි මට ඒක කියන්න ඕනේ ඒකක් හරි නැහැ දැන් ওই දැන් සඳ නැගිනා ගීතේ ගත්තොත් ඇවිල්ලා මේකට අවුරුදු මං 84 සිංකල්ලා තියෙනවා ओरिजिनल रिकॉर्ड करे असु हतरे मेक गीते मत करे क्लारेंस विजय वर्धन महात्मा गीते ओहुगे मुखद वचन एवागे म संगीत ओक्कोम ओहुगे निर्माण इतिंग अद्दटात ए गीत मारे पट हितने विदियट मांग हिताने इसरहाटात गेनियान्न पुलुवन नमुत गोडाक मन जनप्रिय वेला नहे नमुत दान्नाय दान्नवा मेक मेगे ओहुगे एकक නිර්මාණයක් වෙන්නේ නැති කියන එක දන්නවා. ඉතින් ඒ වගේ මගේ නිර්මාණ තියෙනවා ගොඩක් වෙනස්. ගොඩක් වෙනස්. කසුන් කල්හාර හදලා තියෙනවා. ඒතර සරද්දි අල්විස් තමයි ඔය රඹකිඳ. ඒතර විලාසිතත් ඇවිල්ලා ක්ලරන්ස් අයගේ නිර්මාණයක්. ඉතින් ඒ වගේ ගොඩක් වෙනස් ඒවා. ලක්ෂ්මන් හිල්මි සිහින පාරාදීසේ එහෙම යගේ ඉතින් දන්න අය දන්නවා. ඉතින් මං අර අතෙන්ට කොටු වෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මම සතුටුයි මං ඉන්න තැනට බොහොම සතුටුයි අපි අර කිව්ව නිසා මතක් කළ නිසා මේ සිහින්න පාරාදීසී ගීතය ගයන්නට පුළුවන්කමක් සූදානමක් තියෙනවද නැහැ චමින්ද සූදානම් නම් ගැටලුවක් නැගන්නේ සහ ඔය ඒ සූදානම් වෙන අතරතුර අහන්න කැමති ඇතරම දැන් ඔබ ඔබ අප මීට කලින් ශ්‍රවිකා දැන් චාන්දනී මහත්මිය වගේම අපිට හම්බෙන්නේ නිරන්තරයෙන්ම බහුතරයක් ප්‍රවීණයි. ඔය අතර අපේ රැහේ ඉන්න නැත්නම් අලුත් කණ්ඩායම් මුණ ගැසෙනවා නොගැසෙනවාම නොවේ. ඔබ ඔබ කියන්නේ කොහොමද දැන් ඔබ ඔබ කිව්වා ඔබ ජනප්‍රියත්වයේ පස්සේ යන්නේ නැහැ කියලා. ඔබ වසර 30ක් ඔබට ඒක අවශ්‍ය වුණ නැහැ. හැබැයි කෙනෙකුට අවුරුද්දෙන් දෙකෙන් අවුරුදු 30ක දේවල් අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන්. එතකොට මොකද වෙන්නේ මිනිස්සයාට? අවුරුද්දෙන් දෙකෙන් අවුරුදු 30ක දේවල් හොයන්නට බලාපොරොත්තු වෙනවා. ජනප්‍රියත්වෙන්න පුළුවන් මහල් වෙන්න පුළුවන් අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒක මෙහෙමයි ඇත්තටම සමහර වෙලාවට රඳාපවතින ගීතයක් දෙකක් හරි නිර්මාණය වුණොත් මම හිතන්නේ ඒක ජනතාව තමයි තීරණය කරන්නේ අපි ඉන්න අපිට මුළු ලංකාව ගත්තත් පිට රටවල් වල ගත්තත් අපිට හොඳ රසික පිරිසක් ඉන්නවා ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ගේ අතේ තමයි මේ දේ තීරණය වෙන්නේ අනිවාර්යෙන් මේගොල්ලන්ගේ කැමැත්ත ඒගොල්ලන් සමහර මගේ ගීතවලට ගොඩක් කැමති වෙන්න පුළුවන් ඉතින් අපි ඒකත් බලාපොරොත්තු වෙන මම නම් එතන ඉන්නේ බොහොම මද්දස්සව මේව කරන්නේ ඒ කියන්නේ අපිට මට කැමති නැති කෙනෙක් හිටියොත් තව කෙනෙකුට කැමති වෙන්න පුළුවන් එහෙම එහෙම ගොඩක් ඉන්නවා ඉතින් ඉතින් මම ගොඩක් දැන් ඉස්සර නම් මම සංගීත සම්දර්ශන ගොඩක් මං ගියා ඉතින් දැන් නම් මං හිතන්නේ සමහරක් කරලා අවුරුද්දකට සැර එකක්වත් යවෙන්නේ ඉතින් ඒ වුණාට මේ මිනිසුන්ගේ හිතල තියෙනවා මගේ නම කිව්වහම ඉතින් ඒක මං හරි සතුටු වෙනවා ඉතින් මම නොගියත් ඉතින් අර ඉඳලා හිටලා හරි මාව ගත්තත් වේදිකාවට මං දන්නවා ඉතින් ඒ කියන්නේ මේ මිනිසුන්ගේ හිතේ තියෙනවා කියන එක ඉතින් ඉතින් මං කියන්නේ හොඳ නිර්මාණයක් කරලා ඒක රැඳී සිටින්න පුළුවන් දෙයක් මේ කරා නම් ඒක අපේ ජනතාව රසික රසිකාවේ තීරණය කරයි එහෙනම් අපි තීරණය කරනවා ගීතයක් අහන්නට ඕනයි ගීතය සිහින පාරාදීසය කියලා අපි ගීතය හමු सिटी ने दामा पालुवे
ऐतिहासिकमक अवश्य अभी उक्म नैती तवत् कौर अंति ओहु सिंह निर्माण कल ओहु गायन मे वचन उक्म गीत पर्सनली ती मंग मंगाना कर रहा हूँ तेंगा कहाँ रह रही कमान नहीं के बाद दिए नहीं गया ना खाता नुकलत मांग हिता ने आडू आके ऐके संगीत गमन गया ना ऐ आधे इन्हें हिटी है इत दान वाले ती निधि मारा लावा इत उदय पांडरे ने किटा गन ना मारू इत प्रश्न एक ना इत कमाक ने इत मांग हिता ने ऐटा तीन ने ऐत कहमती नहीं और जाना प्रिय पत्र यान ने कहमत तक नहीं नमो थोंडे निर्माण कराने कहमती ऐटा तीन ने अत्रम ऐ विषम विषम में कटाहन गोड़ा का एक ना मागे वागे के ना मुद नहीं ऐट टिका वेना सक वेना कटाहन रखती है ने इतिंग गायने गीत थोरा गैनी मत टिका वेना सहेगे सिंगल गीत टिका वेना स्वीडी ये टा में निर्माण कर लती है ने खाओ द सॉंग्स आदल लती है ने आटे एका कासुन कल्हार खादल लती है ना आई इंद्रचापा एका खादल लती है ना बिली खादल लती है ना इतिंग माँग हितान ने ऐट असाधारण චමින්ද තමයි ඇත්තටම දැන් මේ බෑන්ඩ් එකේ ඔහු තමයි බෑන්ඩ් එක ලීඩ් කරන්නේ ඉතින්
සිංකරනවා දැන් අද සිංකරන්නේ නැහැ යා ඉතින් සිංකරනවා ඒ වගේම බෑන්ඩ් එක ඔක්කොම මියුසික් ඔක්කොම ඉතින් මෙයා තමයි හැම එකක්ම බාර වෙන්නේ ඉතින් අපි බෑන්ඩ් එක හත් දෙනෙක් ඉන්නවා චමින්ද වගේම එතනම තිලක් ඩෑස් හොඳ මේ බේසිස් කෙනෙක් ඉතින් අපිට ඌත් එක්ක අපි තව මේ 6 දෙනෙක් ඉන්නවා ඉතින් චමින්ද තමයි ඇත්තටම ගොඩක් වෙලාවට මියුසික් अरेंज कराने ओक्कुम कराने चमिंद तमाय इतिंग माहिदाने चमिंद होंद होंद दक्ष वेडिय यागी निर्माण थीनो दे मटम हदल थीनो सिंधु तुना खतरा हदल थीनो अभी जैकलीन हदल थीनो इतिंग एवा हरी विना सेके मांकी वे एवा गुड़ाके लाट फ्यूशन पैत्तर बाराय इतिंग देंग आदना कियाने पा कियाने के लिए मत किने ගොඩක් හරි වෙනස් මියුසිකලි ගත්තොත් ගොඩක් වෙනස් ඉතින් මම හිතන්නේ දැන් එයා මෙයාත් කැමති නැහැ එච්චර අර ඉස්සරහට එන්න කැපිලා පේන්න කැමති නැහැ ඉතින් ඒක ඇඟිලා ඉන්නේ නමුත් ඔහුගේ දක්ෂතාවයෙන් ගොඩක් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ස්පෙෂලි ඔය ගොඩක් වෙස්ටර්න් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් අය ඉතින් චමින්දව දන්නවා ඔව් අනිවාර්යයෙන් හොඳ මියුසිෂන් කෙනෙක් ඉතින් සාමික ක්ෂේත්‍රයේ ඉන්න අය වගේම මට ගොඩක් ඇත්තටම වෙස්ටර්න් මියුසික් මේ මං එන්න මේ ෆීල්ඩ් එකේ ගොඩක් වෙලාවට ඉතින් චමින්ද තමයි මට උදව් කරා. ඉතින් මං ඒව කවදාවත් ඒව අමතක කරන්නේ නැහැ. එයාගේ තැන යට තියලා තියෙනවා. බොහොම හරි අපූරු ගැළපීමක්. චමින්ද මං දන්නා සාමාන්‍යයෙන් සංගීත සම්දර්ශනයක් වේවා නැත්නම් අපි හිතමු මංගල උත්සව අවස්ථාවක් වේවා අවසන් කරන්නේ අනිවාර්යෙන් නොන් ස්ටොප් එකකින්. ඒක ඉතින් සාමාන්‍ය දැන නිසා නොන් ස්ටොප් එක ක්ලාසික් කරන්න කියන එක ආයි කියන දෙයක් නැහැ. අපි සාමාන්‍යයෙන් සති අන්තය හෙට පටන් ගන්නවා. ඇත්තටම අපි නත්තල ගැන කතා කරද්දී අවසන් වශයෙන්. ඔව්. චමින්ද. ඔව් අපිට තියෙන මං හිතන වේලාවත් එක්ක මට නිකන් හිතුණා අපි නෝ ස්ටොප් එක නැත්තන් නවතින ගීතයකට ගිහින් ඕන නැවතින ගීත රිද්මිකින් අපි හමාර කරමු කියලා කමන්නේ ලොง ටයිම් ගෝ එක යන් අර සිංගල් එකත් එක්ක මම අහන්න කැමතියි අවසාන වශයෙන් අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයන් හැමදේනම නත්තලට සූදානම් වෙනවා මේකට මේ ભેදයක් නැහැනේ චාන්ද්‍රිය මහත්මිය සියලු දෙනාම මොකද නත්තල ඉවර වෙනවත් එක්කම අවුරුත් අවුරුද්දක් වෙනවා ඒ නිසා මේ හරි අපූරු කාලයක් ඔබට දෙන්න තියෙන පණිවිඩයේ ආදරණීය ඔබේ ප්‍රේක්ෂකයන් සහ බලන් ඉන්න ආදරණීය හිතවතුන්ට ඔබ පණිවිඩයක් දෙනවා නම් විශේෂයෙන්ම ප්‍රවීණ ගායන ශිල්පිනියක් සහ නිහතමානී ගායන ශිල්පිනියක් විදිහට මොකක්ද දෙන දෙ පණිවිඩය? විශේෂයෙන් කියන්න තියෙන ඉතින් ලැබෙන ලබන්න යන අලුත් අවුරුද්ද 2019 ඉතින් අපි සිංහ කෙනෙක් හැටියටත් ඒ වගේ සාමාන්‍ය මිනිස්සෙක් හැටියටත් මම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ අපි සේරටම සතුටෙන් සාමයෙන් ඒ වගේම කිසිම කෙනෙක් මොන හේතුවක් නිසාවත් කිසිම පක්ෂයකටවත් ජාතියකටවත් ජාති ભેදයක් නැතුව මම ප්‍රාර්ථනා කරන්නේ අපේ රට මම මගේ රටට හරි ආදරේ ඇත්ත කියන්නේ බෑ හරි මාදරේ මං ඉතින් මං හිතන්නේ අපි අපේ රට වෙනුවෙන් හැම කෙනෙක්ම එකමුතුකම ආරක්ෂා කරගෙන ඉස්සරහට එන්න අවුරුද්ද සතුටෙන් සාමෙන් මේ ගත කරන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ මමත් චමින්දත් ඒ වගේම අහගෙන ඉන්න බලාගෙන ඉන්න හැම මියුසිෂන් කෙනෙක්ටම ඉතින් මම ප්‍රාර්ථනා කරනවා සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සෑම කෙනෙක්ටම ස්වර්ණවාහිනිය තුලින් බලන රට අපේ ලංකාවේ ජනතාවත් ඒ වගේම පිට රට ඉන්න මිනිස්සුත් ඒ හැම කෙනෙකුටම සුබ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ ප්‍රාර්ථනා කරනවා සහ චාන්දිනි හිටියරච මහත්මිය චමින්ද ඔබ දෙබලටත් දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ කැමැත්ත අනුව ඔබගේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා සහ නත්තල ලබන්නා වූ නත්තල ශ්‍රී සුබ නත්තලක් වේවා කියලා ඔබ දෙපළටම ප්‍රාර්ථනා කරනවා බොහොම සූති පැමිණීම සහ අපි දවසක මුණ ගැසීම බලාපොරොත්තු වෙන ඔබ දෙපළට සම්බු දෙනවා අපි එසේනම් අර කලින් කතා කරගත්ත විදිහට හොඳ නන් ස්ටොප් එකකින් අපේ වැඩසටහන හමාර කරනවා ඔබ හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අපි යනු වෙනවා ඊත වැලකට So the holy Bible says,
was born on Christmas Day. Long time ago in Bethlehem, so the Holy Bible say. Mary's poor child, Jesus Christ, was born on Christmas Day. Davası.